සුපරදු විදියටම අදවසේ ජල් ටීවී මීටර ස්ථානයටයි ඉඩකඩ වෙන කරන්න සූදානම් තියෙන්නේ. ජනතාවගේ පැත්තට නිරන්තරයෙන්ම ඉඩකඩ වෙන් කරන ජනතාවගේ පැත්තේ ඉඳලා කතා කරන ස්ථානයක් විදිහට තමයි අපි මේ ජල් ටීවී මීටරය හඳුන්වන්නේ. කාලීන සමාජීය සිදුවීම් පිළිබඳ වැඩි අවධානයෙන් ඉඳලා ඒට සම්බන්ධ පුද්ගලෙක් හෝ එහෙමත් නැත්නම් ඒට සම්බන්ධ තැනැත්තියක් අපි සමහරට ආරාධනා කරලා ඇයට හෝ ඔහුට ඉඩකඩ ලබා දෙනවා මේ පිළිබඳව කතා කරන්න. අදවසේම යාල්ටීවී මීටරයට ආරාධනා කරේ ටිකක් වෙනස් ආකාරයක කෙනෙකුට. ඒ තමයි පරිගණක ඉංජිනේරුවරයෙක් වශයෙන් කටයුතු කරන තරුණයෙකුට ඉඩකඩ දෙන්න අදහස් කරා. මේ අද දවසේ මේ වෙනකොට මේ සමාජයේ සිදුවෙන සිදුවීම් පිළිබඳව ඔහුගේ අදහස් දැනගන්න මයුර මනහර ගුණසිංහ තමයි මම සම්බන්ධ කරගන්න දැන් සූදානම් වෙන්නේ. අයිබෝවන් මනහර. අයිබෝවන්. ඇත්තටම අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ යාල්ටීවී මීටරේට අදහස් දක්වන්න එකතු වීම පිළිබඳව. ඔබ ඇවිල්ලා පරිගණක ඉංජිනේරුවරයෙක්, ඒ කියන්නේ තාරුණ්‍යයේ ඉන්න කෙනෙක්. මම කැමතියි ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න. වර්තමානයේ දේශපාලන තත්ත්වය පිළිබඳව තරුණයෙකු විදිහට ඔබ කොහොමද මනහර දකින්නේ? වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කතා කරද්දී පළවෙනියටම කතා කරන්න සිද්ධ වෙන්නේ ඒක කේදාන්තයක් කියන තැනින්දකෙන් තමයි කතා කරන්න සිද්ධ වෙන්නේ. මේ මොහොත වෙනකොට වග කියන ජනාධිපතිවරයෙක් අපේ රටේ නැහැ. වග කියන අගමැතිවරයෙක් අපේ රටේ නැහැ. වග කියන ඇමති මණ්ඩලයක් අපේ රටේ නැහැ. මේ තත්ත්වයන් උඩ මේ ආණ්ඩුව කරගෙන ආපු වැඩපිළිවෙලත් එක්ක මේ වෙනකොට රටේ ආර්ථිකය බොහොම ශීඝ්‍රයෙන් කඩාගෙන වැටලා තියෙනවා. රුපියල කියන්නේ බොහොම වේගෙන් අවප්‍රමාණය වෙන කරන්සි එක විදිහට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයකදී ආණ්ඩුවක වැඩපිළිවෙල මීට වැඩිය වගකීම් සහගත විය යුතුයි කියන තැනක අපි ඉන්නවා. රට පුරා අරගල ඒ වගේම තවමත් මේ මොහොත වෙන විටත් රටේ ආර්ථික තත්ත්වය නගා සිටවන්න ආණ්ඩුවට විධිමත් වැඩපිළිවෙලක් නැහැ. අපේ රටේ මේ වෙනකොට අපිට තෙල් ලැබෙන්නේ ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එකෙන්. ওই කියන තෙල් ටික මේ වෙනකොට අපිට හම්බුෙයි මේ මාසේ දෙවෙනි සතිය වෙනකම්. එතනින් එහාට වැඩපිළිවෙලක් ගැන තාමත් ආණ්ඩුව හිතලා නැහැ. ඒ වගේම ජූලයි මාසේ වෙනකොට අපිට ඇමරිකන් ඩොලර් බිලියනයක් ගෙවන්න තියෙනවා. ඒ බිලියනය ගෙවන්න තාමත් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. අපි මේ ක්‍රමෙන් යන්නේ අද වෙනිසුලාව කියන රටපත් වෙන තැනටද කියන ප්‍රශ්නාර්ථය අපි හැමෝගෙම මේ වෙලාවේ හිතුවලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මිනිස්සු අරගල කරන්නේ. ඒ තත්ත්වයට නොයා යා යුතුයි කියන තැන ඉඳලා තමයි මිනිස්සු අරගල කරන්නේ. ඉතින් මේ මිනිස්සුන්ගේ අරගල වලට සමන් දීලා හරි දේශපාලන ප්‍රවාහයකට, හරි දේශපාලන තත්ත්වයකට පක්ෂ විපක්ෂ සියලුම දෙනා මේ මොහොතේ එකතු විය යුතුයි දේශපාලන වාසි බලන්නේ නැතුව. මම හිතන්නේ ඒක තමයි කෙටියෙන් සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් තරුණෙක් විදිහට මේ මුහුණ දෙන ගැහැට පිළිබඳව තරුණෙක් විදිහට ඔබ කොහොමද මේ සමාජ තලයේ දිහා දකින්නේ? පළවෙනිම කාරණය තමයි මේ අරගල වලට දේශපාලන මැදිහත්වීමක් නැහැ. දේශපාලන පක්ෂවල මැදිහත්වීමක් නැහැ. දේශපාලන කණ්ඩායම් වල මැදිහත්වීමක් නැහැ. එක් එක් පුද්ගලයන්ගේ මැදිහත්වීමක් නැහැ. මේක ජනතාව අතරින් පැමිණුණු අරගලයක්. ජනතාව පටන් ගත්තු අරගලයක්. ජනතාව නායකත්වයේ දීපු අරගලයක්. ඉතින් ඒ වගේ තැනකදී අපි හිතන්න ඕනේ මේ රටේ තරුණ ප්‍රජාව මේ ගෙවන්නේ තරුණයන්ගේ හොඳම කාලය. තරුණ අවධිය කියන්නේ පුද්ගලයාගේ හොඳම කාලය. මේ හොඳම කාලේ අද පෙට්‍රල් පෝලිං වල ඉන්න සිද්ධ වෙලා තිනෝ, ගෑස් පෝලිං වල ඉන්න සිද්ධ වෙලා තිනෝ. ඒ වගේම විදුලිය නැතුව පැය 5-10 ඉන්න තැනට අපිට පත් වෙලා ඉන්න සිද්ධ වෙලා තිනෝ. හොඳම කාලේ නිර්පරාදේ විනාශ වෙලා යන තැනකට පත් වෙලා තිනෝ. ඉතින් තමන් මේ හොඳට මතක තියාගන්න මේ මොහොත වෙනකොට තරුණෙන් තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ සිහිනම වමටම පත් වෙච්ච අවස්ථාව. නිවාසයක් හදා ගැනීම, ඉඩමක් කඩමක් ගැනීම, ඒ වගේම වාහන සිහිනය දැඩිව ප්‍රශ්නයක් විදියට මතුවලා තියෙනවා. ඒ වගේම විවාහය කියන දේ වුණත් මේ වෙලාවේ තරුණයන්ට ලොකු ප්‍රශ්නයක්. මම හිතන්නේ දන්නවත් ඇති මේ දවසින් දවස රත්රන් මිල වැඩි වෙනවත් එක්කම ඒ මොන වගේ මානසික ගැටලු වලට තරුණයන් මුහුණ දෙනවද කියලා හිතාගන්න පුළුවන් ඇති. මේ වගේ තත්ත්වයක තියෙද්දි තරුණයාට අවස්ථාවක් නැහැ අද තමන්ගේ අනාගතය සැලසුම් කරගන්න. තමන්ගේ අනාගතයේ සිහිනයක් වෙලා තියෙන තැනටපත් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ මොහොතේ
තරුණයන්ගේ අවශ්‍යතාව පිළිඅරගෙන තරුණයන්ගේ මේ පීඩනය පිළිඅරගෙන තරුණයන්ගේ මේ ආතතිය පිළිඅරගෙන එය මර්ධනය කරන්න දරන උත්සාහයට වඩිය ඔවුන්ගේ අනාගතය නැවත ශක්තිමත් කරන්න වැඩපිළිවෙලා හැමෝගම ක්‍රියාත්මක වෙනවා නම් මම හිතන්නේ ඒක තමයි හොඳම විදිය. මරු දැන් මෙහෙම කතාවක් තියෙනවා, ඒ තමයි මේ වෙනකොට තරුණය නිරන්තරයෙන්ම අරගල කරන බවට පත් වෙලා තියෙනවා. තරුණයා මේ වෙනකොට පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා, ඉල්ලීම් ඉල්ලනවා, සමහර ආණ්ඩුවල නියෝජිත යන්න කියනවා. මේ වගේ අරගල රැල්ලක් ගොඩනැගිලා තියෙන වෙලාවක ඔබ තරුණෙක් විදියට කොයි විදියටද මේ දකින්නේ? අරගලයේ කිසිම ගැටලුවක් නැහැ. අරගල කළ යුතුයි. මේ අරගලය නිසා සිදුවුණු වාසි රසක් තියෙන ආණ්ඩුව ඔවුන්ගේ පණිවිඩය තේරුම් ගත්තා, ඒ වගේම ජාත්‍යන්තරය පිළිගත්තා. මේ වෙනකොට අපේ රටේ දැවෙන ප්‍රශ්නයක් තියෙන බව, අපේ ආර්ථිකය කඩාගෙන වැටෙන තැනට පත් වෙලා තියෙන බව අපි පිළිගන්න ඕන කාරණයක් තියෙනවා. මේ වෙනකොට අපි බංකොලොත් වෙමින් පවතින රටක් නෙමෙයි, අපි ආර්ථික වශයෙන් බංකොලොත් වෙච්ච රටක්. අපිට බැරි වෙලා තියෙනවා එක ගෑස් පෝලිමක් නවත්ත ගන්න එක දිස්ත්‍රික් එක. අපිට බැරි වෙලා තියෙනවා එක ඩීසල් පෝලිමක වාහන 10ක්වත් අඩු කරගන්න. දවසින් දවස එන්න එන්න බාණ්ඩවල මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ බංකොලොත් රටක්, මේ බංකොලොත් රටක ස්වභාවය. අපි මෙතනින් උඩට එන්නයි මේ මිනිස්සු අරගල කරන්නේ. මේ මිනිසුන්ට දැන් තමයි පීඩනය දැනෙලා තියෙන්නේ. මේ පීඩනය දැනුණු මොහොතේ ඔවුන් අරගල කරන්න සූදානම් වුණා. හැබැයි අපි පිළිගත යුතු කාරණයක් තියෙනවා. මේ අරගල පටන් ගන්න තිබුණේ මීට ගොඩක් කාලයකට කලින්. 2020 මට මතකයි, 2020 පළවෙනි කාර්තුව වෙනකොට මේ ආණ්ඩුව පටන් ගත්තු එකම ප්‍රොජෙක්ට් එක, මේ වෙනතෙක් කරගෙන ආපු එකම ප්‍රොජෙක්ට් එක සල්ලි අච්චු ගහන එක. සල්ලි අච්චු ගහන තැනකදී මට මතකයි ආර්ථික විශේෂඥයෝ ඒ වගේම හිටපු දේශපාලඥයන් පවා සඳහන් කරේ මේ ක්‍රමයක් එක්ක අපේ රට යන්නේ ආර්ථික ආගාධයකට කියන එක. නමුත් ඒ මොහොතේදී කනගාටු වෙනවා කියන්න ඕනේ, කිසිම මාධ්‍යයක සහයෝගයක් ලැබුණේ නැහැ. කිසිම විද්‍යුත් මාධ්‍යයක සහයෝගයක් ලැබුණේ නැහැ. මිත්‍යාවෙන්, බොරුවෙන්, මවාගත්තු දේශීයත්වයකින්, මවාගත්තු ගොඩනගෙන ජාතිවාදී ආගම්වාදී වැනි දේවල් වලින් මිනිස්සු පෝෂණය කර ඇරෙන්න, මිනිසුන් යොළුගඩු පෝෂණය කර ඇරෙන්න ඇත්ත කාරණේ වසන් කරන හැම මොහොතෙම උත්සාහ කරා. හොඳට මතක ඇති අපි කොරෝනා වසංගතයේ තියෙන කාලේ මුළු ලෝකෙම එන්නත් කරන හිටියදී අපි මෙතන මුට්ටි පොළවේ ගැහුවා, පැණි බෙදන්න ගත්තා, සාදික් කඹරන්න ගත්තා. අන්න ඒ වගේ දේවල් වලින් මිනිස්සුව වෙනත් දිශාවකට යොමු කරා. අද වෙනකොට මේ පීඩනයත් එක්ක මිනිස්සු නැගිටලා ඉන්නවා. අද වෙනකොට ඇත්ත තත්ත්වයේ තේරුම් අරගෙන මිනිස්සු මේ හැම දෙයකටම විරුද්ධව නැගී සිටිනවා. හැබැයි මේ අරගලයේදී අපි අපේ අරගලයේ අරමුණ පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේ අරගලයේ ප්‍රධාන අරමුණ කිසිම පාර්ශවයකට හානි කිරීම නෙමෙයි. කිසිම දේපළ හානියක්, කිසිම පුද්ගල හානියක් බලාපොරොත්තුෙන් කරන අරගලයක් නෙමෙයි. මේ අරගලය කරන්නේ මේ වැටුණු ආර්ථිකය ගොඩනගා ගන්නට කරන ව්‍යූහමය වෙනස්කම් ටික ඇති කරන්න ආණ්ඩුවට කරන බලපෑමක් විදියට. මේ කරන මේ අවශ්‍ය දේශපාලන ව්‍යූහය වෙනස් කර ගැනීමට බල කරන පාර්ලිමේන්තුවට බල කරන අරගලයක් විදියට අපි ඒක පළමුවෙන් තේරුම් ගත යුතුයි. අවසාන වශයෙන් මේ විනාශ කරපු අනාගතය තවත් පරම්පරාවකට අත්විඳින්න නොවි නැවතත් ගොඩනගා ගැනීමේ ඉල්ලීම අරගලයක් විදියට මේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් මම දෙවෙනි කාරණේදී සඳහන් කරන්නම් මොකද්ද මේ ව්‍යුහය, මොකද්ද මේ වටපිටාව කියන එක. තේරුම් ගත යුතු එකම කාරණය, කවුරු මේ මොහොතේ නායකත්වය ගත්තා ඔහුට හෝ ඇයට ඒ කණ්ඩායමට සිද්ධ වෙනවා ජාත්‍යන්තර මූලාධාර මුදලට හෝ ජාත්‍යන්තර සහාය පතන්න. මේ වෙනකොට අපේ රටේ සල්ලි නැහැ. ඉතින් ඒ වගේ තැනකදී අපිට කොහොමත් ජාත්‍යන්තර මූලාධාර මුදලට අපිට යා යුතුම වෙනවා. ඒ තීරණය ගත හැකිවන්නේ පාර්ලිමේන්තුව තුළින්ම පමණයි. ඒ විසඳුම තියෙන්නේ පාර්ලිමේන්තුව තුළම පමණයි. එහෙනම් අපිට ජාත්‍යන්තර කියන ඒ වැඩපිළිවෙලට ඒ ව්‍යුහය හදාගෙන තමයි අපි එතනට යන්න ඕනේ. ඒ ව්‍යුහය හදාගන්න නම් අපිට සිදු වෙනවා පාර්ලිමේන්තුවේ බලය වැඩි කරන්න, පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය ලබා ගන්න ඕනේ. එක කරන්න පුළුවන් 19 වෙනි සංශෝධනය නැවත බලාත්මක කළා. නමුත් 19 වෙනි සංශෝධනය නැවත බලාත්මක කරත් මේ ආණ්ඩුව යටතේ මම හිතන්නේ නැහැ කිසිම ජාත්‍යන්තර සංවිධානයක් ගනුදෙනු කරන්න ලැහැස්ති කියන එක. මොකද 19 වෙනි සංශෝධනයේ බලාත්මක කරත් මල්ලිගේ පවස් ටික අයියට යනව ඇරෙන්න මෙතන වෙන දෙයක් නැහැ. ඒක හින්දා කළ හැකි එකම දේ ජාත්‍යන්තර රෙකමෙන්ඩ් කරන එකම දේ බාර කර ආණ්ඩුවක් ගොඩනගනවා,
පාර්ලිමින්තුවට මූලි බලයගන්නවා හැදෙන භාරකාර ආණ්ඩුවේ වැඩි බලයක් විපක්ෂයට ලැබෙන්න ඕනේ සහ මේ මේ හැදෙන භාරකාර ආණ්ඩුවට සියලුම පක්ෂවල එකතුවක් තියෙන්න ඕනේ. එහෙම වටපිටාව හදාගෙන එතන ඉඳන් අපිට මූලාර මුදලට ගිහිල්ලා සාකච්ඡා පටන් අරගෙන මේ ආර්ථික ගොඩනගා ගැන යන වැඩ පිළිවෙල පටන් ගන්න පුළුවන්. ඔමාර මේ ඊපස්සේ මම අහනවා මේ දැන් මේ වෙනකොට මේ කොහොමද මේ විනාශ කරන්න පුළුවන්? ඔබ යෝජනා කරන්නේ කාටද මේක විනාශ කරන්න පුළුවන් කියලා ඔබට තරුණෙක් විදිහට හැඟින්නේ මොකක්ද? පළමු වෙන්න අපි දැනගත යුතු කාරණයක් තියෙනවා. මේ අර්බුදය විසඳන්න පුළුවන් රාජ්‍යතාන්ත්‍රිකයෙක්ට පමණයි. දේශපාලඥයා සහ රාජ්‍යතාන්ත්‍රිකයා කියන ඒ වචන දෙක අතරේ ලොකු පරතරයක් තියෙනවා. රාජ්‍යතාන්ත්‍රිකයට දේශපා ජාත්‍යන්තර සම්බන්ධතාව තියෙනවා. ජාත්‍යන්තර තුළ විශ්වාසය තියෙනවා. දේශපාලඥයට වැඩිය රාජ්‍යතාන්ත්‍රිකයට විෂයපතේ ගැන දැනුමක් තියෙනවා. අත්දැකීම් තියෙනවා. මෙන්න මේ අංග වලින් පරිපූර්ණ පුද්ගලෙක්ට පමණයි. මෙන්න මේ අංග වලින් පරිපූර්ණ කණ්ඩායමකට පමණයි. මේ මොහොතේ මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න හැකියාව තියෙනවා. ඒක පැහැදිලිව අපි මතක තබා ගත යුතු කාරණයක්. ඒ වගේම මෙහෙම මේ අංග තියෙන පුද්ගලෙක් මේ මොහොතේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් ඔහුටත් මේ වගකීමෙන් නිදහස් වෙන්න හැකියාවක් නැහැ. භූමියේ වෙන අරගලයේ පාර්ලිමේන්තු නියෝජනය ඉබේම ඔහු බවට පත් වෙනවා. ඔහුට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුව තුළ නායකත්වය ගන්න සහ ඔහුට අවශ්‍ය පරිසරය පාර්ලිමේන්තුව තුළ හදාගන්න විශාල සටනක් පාර්ලිමේන්තුව තුළ කරන්න. ඔහුට ඒ දේ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම භූමියේ අරගලයේ මම අර කලින් සඳහන් කරා වගේ මේ අරමුණ වෙනුවෙන් අරගලයේ දිශා නැති අපි වෙනස් කරගත යුතු වෙනවා. එවැනි තැනකදී මම හිතනවා මේ ආර්ථික වැඩසටහනක් අලුතින් ක්‍රියාත්මක කරලා ඔයි කියන භාරකාර ආණ්ඩුවක් මගින් මේ වැටුණු ආර්ථිකය ගොඩනගා ගන්න හැකියාවක් ලැබේ කියලා. නෑ ඇත්තට මම අහන්නේ ඔබ මේ තරුණෙක් මේ රටේ ජීවත් වෙලා තියෙනවා බොහෝ දේශපාලන හිතවතුන් සහ ඒ වගේ දේශපාලන කරන විදිහ ඔබ දැකලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 අතරින් ඔබ විශ්වාස කරන ඔබ දක්න චරිතයක් දෙකක්වත් නැද්ද මේ ආර්ථිකය හදලා මෙන්න මේ ගමන මේ දිශානතිය වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා මේ ඔබ පෞද්ගලික විශ්වාස කරන චරිතයක් ඉන්නවා? මම පෞද්ගලික විශ්වාස කරන චරිතයක් ඉන්නවා. නමුත් අද මේ රට තුල මතයක් යනවා 225 එපා කියලා. හොඳට මතක තියාගන්න මේ ස්ලෝගන් එක මේ අරගලය ඇතුළට රිංගුවේ පවතින වර්තමාන ආණ්ඩුව. හොඳට මතක තියාගන්න 225 එපා නම් බාරකාර ආණ්ඩුවත් එපා නම් මැතිවරණත් එපා නම් ඉන්න රජයත් එපා නම් අපි හැමෝන්ටම ඉන්නටත් දෙක තියාගෙන අහන්න වෙනවා එහෙනම් මොකද්ද ඕනේ කියලා. අපි එතන පළවෙනියෙන්ම තේරුම් ගන්න ඕනේ 225 කියවලා පාර්ලිමේන්තුව හිස් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න හැකියාවක් නැහැ. එහෙම පුද්ගලයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. මම නැහැ කියන්නේ නැහැ. මම විශ්වාස කරන හැටියට, මම මගේ දර්ශනය හැටියට. මම විශ්වාස කරන හිටපු අග්‍රාමාත්‍යතුමාට මේ සම්බන්ධයෙන් විශාල දැනුමක් තියෙනවා. ඒ වගේම හිටපු මුදල් අමාත්‍යවරයෙක් වෙන අද අපේ ජීවිතු නතර නැහැ. නමුත් මංගල සමරුවේ නැමුතුමාට, රනිල් වික්‍රමසිංහ නැමුතුමාට, මැතිතුමාට සහ ඔයි මේ වෙලාවේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන පිටුපස മന്ത്രി අසුනල ඉන්න කීප දෙනෙක් පවා ඉන්නවා. මම කැමති මේ නිකන් ඔබට නමක්කමක් හෙලි කරන්න පුළුවන් නම් බය නැතුව කතා කරලා අපි මේ ඔබේ අදහස් තමයි මේ ජනමත කරන්නේ. මේකන ගැටලුවක් නෑ මේ. දැන් ඔබ මංගල සමරවීර මහතා ගැන සඳහන් කරා ඔහු ජීවිතුන් අතර නෑ. රනිල් වික්‍රමසිංහ කියන හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිබඳව ඔබ කතා කරන්නේ මොන පදනමක ඉඳලාද? ඔබ කොහොමද මෙහෙම කියන්නේ මේ හිටපු අග්‍රාමාත්‍යවරයාට පුළුවන් මේ රට වෙනස් කරන්න, දිසානතිය වෙනස් කරලා ආර්ථිකය හදන්න පුළුවන් කියලා ඔබ කොහොමද කියන්නේ? 2001 දී ඔහු ආණ්ඩු බලය ලබාගෙන ඉඳි මේ රටේ තියුණුනේ ඍණ ආර්ථිකය. ඒ ඍණ ආර්ථිකය එතුම වසර දෙකක් එතුමට දුර කාලේ දරන්න හැකුණේ වසර දෙකක් පමණයි. මම හිතන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ආණ්ඩු විසිරුමත් සමග ඔහුට පුළුවන් වුණේ ඒ කාලේ අවුරුදු දෙක පමණයි. නමුත් ඒ අවුරුදු දෙක වෙන විට රටේ තිබුණු ඍණ ආර්ථිකය ධන ආර්ථිකය කරා එතුමට ගෙනියන්න හැකියාව ලැබුණා. ඒ වගේම 2015 දී ආණ්ඩුව ගනිද්දිත් අපේ තිබුණේ අපි ආර්ථිකමය කඩාවැටීමට ලක්වෙමින් තිබුණා. ඒ මොහොතේදී ජාත්‍යන්තර මූලාර මුදලත් සමග එතුමා කටයුතු කළා. ඒ වෙනකොට අපි 2017 2018 වෙනකොට
රාජ්‍යාදයම අතිරිත්ත අපිට තිබුණා. දෙදස් දහනමේදී අපිට සිදුවුණු ප්‍රශ්නත් එක ක්‍රමය කඩාගෙන වැටුණත් අපි ආණ්ඩුව මේ වර්තමාන රජයට මේ වර්තමාන රජයට මේ ඒ ආණ්ඩුව ලබා දෙද්දී විදේශ සංචිත ඩොලා බිලියන් 7.5ක් සමග තමයි දුන්නේ. අද වෙන විට ඒ සියල්ලම අපිට අහිමි වෙලා තියෙනවා. ඉතින් දෙවතාවක් නෙමෙයි දෙවතාවක් තෙවතාවක්. එතුමා මං හිතන්නේ මේ කාර්යය බොහොම දක්ෂාකාරයෙන් මම හිතන්නේ මේ රට තුළ මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ එතුමා හඬන්න කරන මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ විය යුතු ආකාරය මේ ව්‍යුහය සකස් කර යුතු ආකාරය ගැන සඳහනක් කරනවා. ඉතින් මං හිතනවා මේ මොහොතේ එතුමා නායකත්වය ගත යුතුයි. එතුමා මේ සම්බන්ධයෙන් එතුමා වගකීමක් ගත යුතුයි. මේ වගකීම ලිස්සලෙන් එතුමාට හැකියාවක් නැහැ. මුළු පාර්ලිමේන්තුවම එතුමාගේම සංකල්පයක් තිබුණා. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් විදිහට එකතු කරගෙන කටයුතු කරගෙන යා යුතුයි කියන දැන මම හිතන්නේ මේක තමයි හොඳම අවස්ථාව ඒ කන්සෙප්ට් එක ඉම්ප්ලිමන්ට් කරන්න. ඒ කියන්නේ ඔබ කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන හිටපු අග්‍රාමාත්‍යවරයාට හැර වෙන කිසිදු කෙනෙකු නැහැ මේ ආර්ථිකය වෙනස් කරලා රට ගොඩ ගන්න කියලා ඔබනේ කියන්නේ. මේ මොහොතේ පාර්ලිමේන්තු නියෝජනය තුළ නැහැ කියන එකයි මගේ අදහස. හොඳයි අපි මෙහෙම නිකන් හිතමුකෝ. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා දක්ෂතා තියෙන, හැකියා තියෙන, දැනුම තියෙන මේ හැම දෙයක්ම තියෙන පුද්ගලයන් ඉන්නවා. විපක්ෂ වෙන්න පුළුවන්, ආණ්ඩු පක්ෂ වෙන්න පුළුවන්, දැන් සුවාදීනව ඉන්නවා වෙන්න පුළුවන් මොනවා වුණත්. මෙන්න මේ කණ්ඩායම එකට එකතු කරලා මේ තෝරා ගැනීමක් කරලා එක කුලකයක් විදිහට එකට ක්‍රියා කිරීම මේකට විසඳුමක් විදිහට ඔබ දකින්නේ නැද්ද? ඒ පදනම මත තමයි, ඒ පදනම මත ඉඳගෙන තමයි එතුමත් මම හිතන්නේ විපක්ෂයේ සියලුම කණ්ඩායම් පවා මේ වෙනකොට අදහස් කරන්නේ. නමුත් අපිට අපි මම කලින් සඳහන් කරා වගේ මේ රජයත් එක්ක ගනුදෙනු කරන්න කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. කිසිම ජාත්‍යන්තරයක කැමති වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොටත් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේපවල ඉවරයි. ජනවරම අවුරුදු 5කට ලැබුණට ඒ මුළු ජනවරමම මේ මොහොතේ පාරට බහැලා මේ ආණ්ඩුව එපා කියනවා. මේ හොඳට මතක තබා ගත යුතුයි මේ විපක්ෂයේ නෙමේ ආණ්ඩුවට එළියට යන්න කියන්නේ. එදා ඡන්දය දුන්නු ජනතාවම තමයි අද මේ රජයට එළියට යන්න කියලා කියන්නේ. එතකොට එතන මේ ජනවරමේ වළංගුභාවයක් නැති වෙලා තියෙනවා. ඉතින් විපක්ෂ කණ්ඩායම මේ වෙනකොට දැඩි මතයකින්න හැමෝම එකතු වෙලා මේ ක්‍රමයේ විසඳිය යුතුයි කියන එක. ඉතින් ආණ්ඩුපක්ෂයේ පිළිතුර ධනාත්මක විය යුතුයි. මේ தත්ත්වය සලකලා බලලා තමුන්ගේ අර තියෙන උද්දච්චකම් මේ වෙද්දි යටපත් කරලා මේ මොහොතේදී රට ගැන හිතලා, තරුණයන් ගැන හිතලා, අනාගත પરම්පරාව ගැන හිතලා මේ මොහොතේදී මේ දෙකට සමන් දීලා එකට එකතු වෙලා වැඩ කරන තැනකට යා යුතුයි කියලා මම හිතන්නේ අපි යෝජනා කරනවා. දැන් මේ මයුර තාරුණ්‍ය මේ තාක්ෂණයත් එක්ක මුසු වෙලා තාක්ෂණයත් එක්ක රැකියා කළ යුතුයි කියලා පහුගිය කාලේ යෝජනා ටිකක් ආවා. ඔබ ඇවිල්ලා තාක්ෂණය පිළිබඳව කතා කර පරිගණක ඉංජිනේරුවරෙක් වශයෙන් කටයුතු කරනවා. ඇත්තට මේ රටේ තාරුණ්‍ය තාක්ෂණයත් එක්ක ඉන්න ඕන නේද? තාරුණ්‍ය තාක්ෂණයත් එක්ක ඉන්න ඕනේ. නමුත් අද වෙනකොට මේ රටේ තුල පැය 5කට පැය 4කට අධික ප්‍රමාණයක් දෛනිකව විදුලිය යන අවස්ථාවක් දැන් තොරතුරු තාක්ෂණය වගේ අංශයක නියැලෙන පුද්ගලෙක්ට මේ ක්‍රමය මේ මුහුණ දෙන తత్వය ඉතාමත් අවශ්‍ය සහගතයි. මේ රැකියාවන් මේ හැම දෙයක්ම රටට ඩොලර් ගේන, රටට විදේශ විනිමය ගේන රැකියා. මේ රැකියා කරගෙන යන අද අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ తత్వයක් උඩ තොරතුරු තාක්ෂණය හෝ ඊටත් වැඩිය සරල දෙයක් වෙනුවෙන් මිනිස්සුන්ගේ හිත යෙදෙන එක යම් ප්‍රශ්නාර්ථයක් කියලා කියන්න පුළුවන්. ඇත්තම එහෙම වුණාට දැන් ඔබ ඔය කතා කරපු නායකත්වය කියලා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ කියන වර්තමානයේ ඉන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ වගේම හිටපු අග්‍රාමාත්‍යවරයා තමයි ලංකාවට පරිගණක තාක්ෂණය ගේන්න කටයුතු කරන්නේ. ඒ වගේම ආසියාවේ වේග ප්‍රබලම තරුණ
කණ්ඩෑම තරුණ සේවා සභාව හදලා සවිචා සංවිධාන විදියට ක්‍රියා කරන තරුණේ බලගන්නන්න කටයුතු කරන්නේ ඔහු. ඒ හැමදේම රටට දායාද කරපු රනිල් වික්‍රමසිංහ මහතාගෙන මේ ඔබ මේ තරම් විශ්වාසයෙන් කතා කරන්නේ ඔහුට මේ රට විනාශ කරන්න ආයේ අවස්ථාව දී යුතුයි කියලාද ඔබ යෝජනා කරන්නේ? ඔබේ ප්‍රශ්නය තුළම මම හිතන්නේ ඒකට උත්තරේ තිබුණා. මම හිතන්නේ රටට මොබයිල් එක ගේන්න, රටට කම්පියුටර් එක ගේන්න මූලික වුණු පුද්ගලයාට, එතන ඉඳන් අලුත් සංස්කෘතියක් ඇති කරපු පුද්ගලයාට, රටේ දේවතාවක් ඍණාර්ථිකයක් තිබුණු තැනක තියෙන රටක් දේවතාවක් ධනාර්ථිකයකට ගෙනල්ලා රාජ්‍යාධ්‍යාමයේ අතිරික්තයක් එක්ක වසර දෙකක් අවසන් කරන්න පුළුවන් චරිතයකට මං හිතන්නේ බැහැයි මේ අවස්ථාවත් බැහැයි කියලා කියන එක ඒතරම් සාධාරණක තර්කයක් නෙමෙයි. මං හිතන්නේ මේ වෙලාවේ හොඳට මතක තබා ගන්න අපි දේශපාලන අත්හදා බැලීම් කළා තියෙනවා. අපි 2015 දී දේශපාලන අත්හදා බැලීම් කරා, 2019 දී අත්හදා බැලීම් කරා. ජනාධිපති කියන පරිණත දේශපාලන චරිතය බිහි වෙන්නේ එක පොලිටිකල් ලැඩයක මේ දේශපාලන ඉනිමකක් තියෙනවා. മന്ത്രി, ඇමති, විපක්ෂ නායක, අගමැති, ජනපති. මේ හැම ස්ටෙප් එකකදීම ওই කියන පරිණත චරිතය බිහි කරන්න අවශ්‍ය වෙන අත්දැකීම්, අවශ්‍ය වෙන ගුණාංග උතන තියෙනවා. අපි 2015 දී උත්සාහ කරා කෙලින්ම ඇමති කෙනෙක් ජනාධිපති කරලා. සාර්ථක වුණාද? නැහැ. අපි ඊට පස්සේදී ඒකෙන් පාඩම නොගෙනගෙන අපි 2019 දී දේශපාලනයට අඩියක්වත් නොතිබු පුද්ගලයෙක් ගැනල්ලා අපි ජනාධිපති කරා. අද අවුරුද්දක් යනකොට රටේ ආර්ථිකය කඩාගෙන හැටලා, අවුරුද්දක් යනකොට රට බංකොලොත් වෙනකට පත් වෙලා, අවුරුද්දක් යනකොට අරගල උත්සන්න වෙලා රට අරාජික වීමේ තැනට රට පැමිණිලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ පොලිටිකල් ලැඩ එකේ උඩටම ගියපු පරිණතම පුද්ගලයෙක් විදිහට දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම පුද්ගලයා හිටපු අග්‍රමාත්‍යතුමා පරිණතම ඇතිතුමා. මම දැන් එතුමාට අවස්ථාව ලබා දී යුතුයි. හොඳයි. ඒවනම් ඉතින් අද අපි මේ මීටරේ වැඩසටහනෙන් පොඩි වෙනසක ලකුණු තමයි මේ ගිනාවේ. ඒ කියන්නේ තරුණයේ තියෙන අදහස්වල වීඩක් ප්‍රමාණ ලබා දුන්නා. මයුර මනහර ගුණසිංහ තමයි අද දවසේ අපි මේ විදිහට මීටරේ වැඩසටහන එකතු කරගත්තේ. ඔහු පරිගණක ඉංජිනේරුවරු වශයෙන් කටයුතු කරන තරුණයේ නියෝජනය කරනවා. තරුණයේ අදහස්වල අපිට කඩ දෙන්නට තමයි අපි මේ විදිහට අද වැඩසටහන ගිනාවේ. එහෙනම් මනහර මම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් ඉක්මනින් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි. එහෙනම් හිතුවේ අපි යලිත් මීටරේ වැඩසටහනකදී හමු වෙන්නට බලාපොරොත්තු හදවතේ තියාගෙන අද දවසට අපි ඔබෙන් සමුගෙන යන්නවා.